සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 නමෝ බුද්ධාය. ඉතින් ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද දවසෙත් අපේ සූත්‍ර පන්තිය දැන් ආරම්භ කරන්න තමයි අපි දැන් මේ සූදානමින් සිටින්නේ. එතකොට අපි අද මේ වෙනකොට අංගුත්තර නිකාය තුනේ සූත්‍ර දේශනා තමයි ඉගෙන ගනිමින් සිටින්නේ. ඉතින් අපි ඉස්සෙල්ල වතාව ඉගෙන ගත්ත අංගුත්තර නිකායේ මේ හතරවෙනි වර්ගයේ සුමනා වර්ගයේ සූත්‍ර දේශනා 10ක් ඉගෙන ගත්තා ඉස්සෙල්ල වතාව. එතකොට මේ සූත්‍ර දේශනා 10 ඉවරුණාට පස්සේ පස්වෙනි වර්ගයේ තමයි ආරම්භ වෙන්නේ අද දවසේ. එතකොට දැන් මේ වෙනකොට සූත්‍ර දේශනා වර්ග 4ක් ඉගෙනගෙන අවසංක වර්ගයක සූත්‍ර 10ක් තියෙනවා. සූත්‍ර 40ක් එතකොට අපි ඉගෙනගෙන තියෙන්නේ මේ වෙනකොට මේ පොත් අහසේකේ. ඒකට අද දවසේ පස්වෙනි වර්ගයේ පළවෙනි සූත්‍රයේ මේ වර්ගයට කියන්නේ මොණ්ඩ රාජ වර්ගය කියලා. මොකද්ද මේ වර්ගයට කියන්නේ? මොණ්ඩ රාජ වර්ගය. එතකොට මේ වර්ගයේ පළවෙනි සූත්‍රය තමයි පංච භෝග ආදී සූත්‍රය. පංච භෝග ආදී කියන සූත්‍රය. තිර භෝගයන්ගෙන් ගත යුතු ප්‍රයෝජනයේ පසගෙන වදාළ දෙසම. තිර මේක කෙලීම වඩාක් වැදගත් වෙන්නේ ගිහි ජීවිතයේ ගත කරන කෙනෙකුට ඉතාමත්ම වටිනා සූත්‍ර දේශනාවක් තමයි මේ දේශනාව. තිර මේ දේශනාවේ නම තමයි පංච භෝග ආදී සූත්‍රය. තිර පංච භෝග ආදී කියන සූත්‍ර දේශනාව තියෙන්නේ භෝගයන්ගෙන් ගත යුතු ප්‍රයෝජන පසගෙන වදාළ දෙසම. එතකොට අපි හම්බ කරන දේවල්ගෙන් ඒ වගේ ප්‍රයෝජනය ගන්න විදිහ තමයි මේ දේශනාව කියලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපේ ගිහි ජීවිතේ ගත කරන කෙනෙක්ට බොහෝ සෙයින් උපකාරී වෙන මේ කරුණු ටික මතක තියාගත්තොත් තමන්ට හම්බ වෙනේ වැටුපින් අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න. ඊට පස්සේ අපතයන් නැතුව නාස්ති නොකර ප්‍රයෝජනයක් නිවැරදි ආකාරයෙන් ප්‍රයෝජනයක් ගන්න මේ දේශනාව උපකාරී වෙනවා. ඉතින් දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපේ ජීවිතේ බොහෝ පඩියක් අපි ගත්තට රැකියාවක් කරලා ඕන නැති දේවල් වලට තමයි වියදම් වෙන්නේ ගොඩාක් දේවල්. ඉතින් අපි ගත්තොත් ඇඳුම් වලට, ගෙවල් දොරවල් වලට, ආහාර පාන වලට ඕන වටත් වඩා අපි වියදම් කරනවා. ඉතින් ඒකෙන් අපි හම්බ කරන ධනෙ නිකන් අපිට උවමනාවට අවශ්‍ය දෙයට නැතුව අනවශ්‍ය දෙයට වියදම් කරලා ඉවර වෙලා යනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමය අපි ඉගෙනගෙන තිබ්බොත් ඒ හම්බ කරන ධනෙ නියම ප්‍රයෝජනයක් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. බල මේ කරුණ ටික මොනවාද කියනවා. එතකොට ඒ දවස්වල බුදුරජාණන් සැවැත්නුවර ජේතවනාරාමේ අනේ පිටිසිරිතුමාගේ ආරාමයේ ඉඳලා තියෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේ ළඟට අනාථපිණ්ඩික ගෘහපතිය පැවිණියා. අනාථපිණ්ඩික සිරිතුමා ගැන අපි දන්නවනේ නේද? එතකොට අනාථපිණ්ඩික සිරිතුමා හොඳට ව්‍යාපාරයක් කරපු හොඳ ප්‍රසිද්ධ ව්‍යාපාරික කෙනෙක්. එතකොට මේ අනාථපිණ්ඩික සිරිතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. වාඩි වුණාට පස්සේ අනාථපිණ්ඩික ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ මේ වදාළා. එතකොට අනාථපිණ්ඩික ගෘහපතිහට තමයි ඊළඟ මේ දේශනාව කළේ. ගෘහපතිය භෝග සම්පත් වලින් ගත යුතු ප්‍රයෝජන පසකි. ඒ කවර පසක්ද යත්? එතකොට තමන්ට හම්බ වෙන වැටපෙන් ගත යුතු ප්‍රයෝජන පහක් තියෙන, ඒ පහ මොනවාද? ගෘහපතිය මෙහිලා ආර්ය ශ්‍රාවකයා නැගී සිටින වීරියෙන් යුතුව. එතකොට නැගී සිටින වීරිය කිව්ව මොකක්ද? හොඳ උත්සාහයෙන් යුතුව, හොඳට නුවණින් කල්පනා කරමින් නැගී සිටින වීරියෙන් යුතුව, බාහව බල සවියෙන් යුතුව, දෑතේ
ශක්තියෙන් දහඩිය වගරුවමින්. තුර තමාගේම දෑතේ ශක්තියෙන් දහඩිය වගරුවමින් ධර්මක උපයා සපයාගත් භෝග සම්පත්වලින් තමා සුවපත් කරයිගෙන පළවෙනි එක. තර භෝග සම්පත්වලින් ගන්නවනි පළවෙනි ප්‍රයෝජනයම කද්ද තමාගේ ජීවිතයේ සුවපත් කරගන්න ඕනි. ඊට පස්සේ සුවපත් කරයි පිනවයි නිවැරදි සැපයක් පරිහරණය කරයි. ඊට පස්සේ මව්පියනු සුවපත් කරයි පිනවයි නිවැරදි සැපයක් පරිහරණය කරයි. අඹු දරුවන් දාස කම්කරු පුරුෂයන් සුවපත් කරයි පිනවයි නිවැරදි සැපයක් පරිහරණය කරයි. ඔන්න පළවෙනි ප්‍රයෝජනේ. මොකද්ද පළවෙනි එක? තමා සුවපත් කරගන්න ඕනි, දෙමව්පියව සුවපත් කරන්න ඕනි, අඹු දරුවන් දාස කම්කරුවන් සුවපත් කරගන්නේ අනේ වියදම් කරන්න ඕන. එතකොට දැන් මේක සමහරු ඒ කාලේ හිටියන ගොඩාක් දෙනෙක් ධනය හම්බ කරන තමා සතුටින් ඉන්නේ නැහැ, අනුන්ට දෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා නිවැරදි වේ හම්බ කරන ධනෙ පරිහරණය කර කෙනෙක් නම් එයා කළ යුතු එක තමයි ඒ හම්බ වෙන පඩියෙන් ඉස්සලාම තමාගේ සැපේ පිණිස ඒක වියදම් කරන්න ඕන. ඊට පස්සේ අම්මා තාත්තා වෙනුවෙන් වියදම් කරන්න ඕන. දරුවන්ගේ යම් කිසි කටයුත්තක් තියෙනවා නම් ඒකට වේදන් කරන්න ඕනි. දාස කම්කරුවේ රැකියා ස්ථානයේ කම්කරුවන්ගේ යහපත පිණිස ඒ වේදන් කරන්න ඕනි. ඒක කළොත් ඔන්න පළවෙනියට හරියටම තමන්ට හම්බ වෙන ධනෙ ප්‍රයෝජනය ගත්තා කියලා හිතට වෙන්න පුළුවන්. ඔන්න පළවෙනි ප්‍රයෝජනේ. දෙවෙනි එක තමයි ගෘහපති මෙහිලා ආරි ශාවකයා හොඳට අර විදිහට ධාර්මික හොපයා සපයාගත් භෝග සම්පත් වලින් ශාලු මිත්‍රාදී සුවපත් කරයි, පිනවයි නිවැරදි සැපයක් පරිණය කරයි. මේ භෝග සම්පත්තෙන් ගම දෙවැනි ප්‍රයෝජනය. එතකොට තමන්ට හම්බ වෙන පඩියෙන් යාළු මිත්‍රාදීන්ගේ අවශ්‍ය කටයුත්තක් තිබ්බොත් ඒකටත් වේ පෑදම් කරන්න ඕන. එතකොට එහෙම සමහරු කරන්නේ නැ, කාටවක්වත් දෙන්නේ නැ, තමන් ගෙදර පිරිස විතරක් කාලා බීලා ඉන්නවා, පිට කාටවක්වත් උදව් කරන්න යන්නේ නැ. එතකොට එහෙමත් එපා කියන නම් බුදුරජාණන් වහන්සේ යාළු මිත්‍රාදීන්ටත් යහපත පිණිස යාම උපකාරයක් කරන්න උවමනා වුණොත් ඒ වෙලාවට උපකාරයක් කරන්න ඕනේ කියනවා. ඔන්න දෙවෙනි එක. තුන්වෙනි එක තමයි කියනවා ආර්ය ශ්‍රාවකයා හොඳට අර විදියට නැගී සිටින වීරියෙන් බහව බලයෙන් දෑඩි දහඩිය වගරමින් ධාර්මික උපයාගත් ධනයෙන් ආපදාව වෙද්ද එනම් ගින්නෙන් ඒවා ජලයෙන් ඒවා රජයෙන් ඒවා සුරුන්ගෙන් ඒවා තමාගේ අකමැති අයට දායාද වශයෙන් එබඳු ආපදාවකදී ගන්න කොටසක් වෙන් කළ තියන්න ඕනේ. එතකොට ඒකත් අනිවාර්යම කළ යුතු දෙයක්. නැත්තම් හදේසි කටයුත්තක් වුණාට පස්සේ තමන්ට සල්ලි නැතුව යනවා. එතකොට එහෙනම් තුන්වෙනි එක තමයි යම්කිසි ආපදාවකදී ගන්න යම්කිසි කොටසක් අයින් කළ තියන්නම ඕනි. ඊට පස්සේ හතරවෙනි එක තමයි කියනවා ඒ විදිහට ධාර්මිකව හම්බ කරපු ධනයෙන් භෝග සම්පත්තලින් පස්ස දෑරුම් සත්කාරයන් කළ යුතුයි කියනවා. ඒක සත්කාරත් පහක් කරන්න තියනවා කියනවා. ඒ තමයි ඥාතීන්ට සත්කාර කළ යුතුයි, ආගන්තුකයන්ට සත්කාර කළ යුතුයි, කලින් මියගිය අය වෙනුවෙන් සත්කාර කළ යුතුයි, රජයට කරන සත්කාරයද දෙවියන්ට කරන සත්කාරයේද මේ භෝග සම්පතෙන් ගමන සිවෙනි ප්‍රයෝජනය. එතකොට ඒ වගේ පිරිසකටත් මේකෙන් කොටසක් වෙන් කරන්න තියෙනවා. මොනාට මොනාටද? ඥාතීන්ට යම් උපකාරයක් කරන්න ඕන. ආගන්තුකයට, ඒ කියන්නේ දැන් හිඟන කට්ටිය එනවා, ආගන්තුක කවුරු හරි හොයාගෙන එනවා කීයක් හරි, ඒ අයට සලකන්නත් ඕන. ඊට පස්සේ මියගිය අයටත් සලකන්න ඕනේ. දම්පැන් පූජා කළා ඒ පින් අනුමෝදන් කරන්න ඕනි. ඊට පස්සේ රජයටත් යම් කිසි උපකාරයක් කරන්න ඕනි. ඒක නම් සාමාන්‍යයෙන් කරනව නේද? එතකොට රජයටත් යම් කිසි සත්කාරයක් උපකාරයක් කරන්න ඕනත් කරන්න ඕනි. ඊට පස්සේ දෙවියන්ටත් සත්කාර උපකාර කරන්න ඕනි. දෙවිවරුන්ටත් ඒ පින් අනුමෝදන් කිරීම සිද්ධ කළ යුතුයි. ඉතින් ආන් ඔය විදිහට භෝග සම්පත් වලින් ගන්න සිවුවනේ ප්‍රයෝජනේ මෙයයි කියන. එතකොට පළවෙනි එක මොකද්ද? තමා සූපත් වෙනවා, අම්මා තාත්තට සූපත් කරවනවා, දාසකම් කරුවෝ අඹ දරුවෝ සූපත් කරවනවා. ඒකට යම් වියදමක් කරන්න ඕනේ. දෙවෙනි එක තමයි යාළු මිත්‍රාදීන්ට යම් උපකාරයක් කරන්න ඕනේ. තුන්වෙනි එක තමයි ආපදාවකදී ගන්න කොටසක් වෙන් කරන්න ඕනේ. හතරවෙනි එක තමයි
මේ සත්කාර කරන්න ඕනි. යාළුවන්ට නේ ඥාතීන්ට ඊට පස්සේ ආගන්තුක අයට මියගිය ඥාතීන්ට රජයට දෙවිවරුන්ට සත්කාර කරන්න ඕනි. පස්වෙනි එක තමයි ධාර්මික උපයාසපයාගත් භෝග සම්පත් දාන ආදී පින්කම් කරයි. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණු සිටිද්ද මද ප්‍රමාදයෙන් බැහැර ඉවසීමෙන් නා කීකරුමින් යුතු ඔවුන් කෙනෙක් තමා දමනය කර ගනිති. කෙනෙක් තමාව සංසිදවා ගනිති. කෙනෙක් තමා තුළ පිරිනිවී ඇති. එඹදූ ශ්‍රමණ බ්‍රාහ්මණෙන් නොදෙසා ස්වර්ගයේ උපත සලකා සැපවිපාක ඇති ස්වර්ගයේ උපතට හේතුවන දන් පැන් පුදන්නේ වෙයි. නේ භෝග සම්පත්ත ලිංගපුරන පස්වෙනි ප්‍රයෝජනයයි. හේනම් දානාදී වලටත් පින්කංවලටත් අනිවාර්යම කොටසක් ලෙන් කළ යුතුයි. දැන් මොකද හිතෙන්නේ මේ කරුණු පහ ගත්තට පස්සේ තමන්ට හම්බ වෙන වැටුප කොටස් පහකට වෙන් කරගෙන වේදම් කරන්න පුළුවන්. එතකොට හරි නේද? එතකොට තමන්ට රුපියල් 1000ක් හම්බ වෙනවා නම් 200 ගානේ වෙන් කර ඊට වඩා වෙන් කරන්නේ නැහැ. දැන් දානයක් දෙන්න තමන්ට දෙන්න පුළුවන් රුපියල් 200යි නම් 200යි. ඉතින් 300ක් දෙන්නේ නැහැ. 150ක් දෙන්නේ නැහැ. ඒකට ඒ 200 ඒ වෙනුවෙන්ම වෙන් කළා තියෙනවා. ඊට පස්සේ ආපදාවකදී ගන්න 200ක් වෙන් කළා තියෙනවා. ඊට පස්සේ මේ අම්මට තාත්තට සලකන්න 200ක් වෙන් කරනවා. තමන්ට ඒ ඔක්කොටම 200ක් වෙන් කරගන්න. එතකොට ඔය විදිහට ඒ කරුණු පහට මුදල් වෙන් කරගත්තොත් නිවැරදි ආකාරයෙන් තමන්ට හම්බ වෙන ධනෙ පරිහරණය කිරීම බවට පත් වෙනවා. ඉතින් නැත්තම් මේකෙන් එක කරුණක් විතරක් වුණොත් ඒක ඒ සම්පූර්ණ පරිහරණය කරන එක ප්‍රයෝජනයක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මේ පහටම බෙදාගෙන කරුණු පහ ඔස්සේ තමන්ගේ හම්බ වෙන මුදල වේද පහදම් කළොත් තමන්ට ඒ හම්බ වෙන ආදායමෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්න පරලොවටත් තියෙන කොටසක්. තමන්ටත් තියෙන කොටසක්. අම්මා තාත්තටත් තියෙනවා. යාළුවන්ටත් සලකනවා. ඊට පස්සේ මේ සත්කාර කරන ආගන්තුක සත්කාර මේ ගියය වෙනුවෙන් දෙවිවරු වෙනුවෙන් රජය වෙනුවෙන් ඒවටත් වියදම් කරනවා. බොහොම ධාර්මික කෙනෙක් වෙන්නේ නැද්ද එතකොට? සමාජයේ පිළිගන්න හොඳ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් මේ කරුණ පාවස්තේ තමන්ගේ වියපෑදම් කළොත්. එතකොට දැන් තමන්ට හම්බ වෙන මුදලින් මේ විදිහට භෝග සම්පත් වලින් ප්‍රයෝජන පහ ගත්තට පස්සේ එයාට මෙන්න මේ විදිහ අවස්ථාවක් ලැබෙනවා කියනවා. ගෘහපති භෝගයන්ගෙන් මේ පස්වැදෑරුම් ප්‍රයෝජනය ගන්න ආර්ය ශ්‍රාවකයාගේ භෝග සම්පත් ක්‍රමයෙන් අවසන් වෙයි නම් ඔහුට මෙසේ සිතේ. දැන් අනාථපිණ්ඩේශවරතුමානේ දේශනා කරන්නේ. ඒක අන්තිම කාලේ හොඳටම දුප්පත් වුණානේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ විදිහට මේ කරුණ පහ අවස්ථාවේ මුදල් වියදම් කළා අන්තිමට කීයක්වත් නැතුව යනවා වයසට යනකොට. හැබැයි ඉතින් අර ආපදාවේදී ගන්න කොටසක් වෙන් කරන්න කිව්වනේ. ඒතුර ඒ කොටස විතරක් ඉතුරු වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙයාට හිතෙන්න පුළුවන් ඒකාන්තයෙන්ම භෝග සම්පත් වලින් ගත යුතු යම් ප්‍රයෝජනයක් වෙත්නම් මම මේ ප්‍රයෝජනය ගනිමි. ඒතුර යාට කවදා හරි දවසක භෝග සම්පත් නැති වෙලා ගිය දවසට භෝග සම්පත් වලින් යම් ප්‍රයෝජනයක් ගන්නව නම් ඒක මම ගත්තා. මගේ භෝගයන් අවසන් වන්නේ ප්‍රයෝජනවත් කරුණු වෙනුවෙන් කියා මෙසේ පසුතැවිල් රහිත වූෙක් වෙයි කියනවා. අවසාන කාලේ එයාට පසුතැවිල්ලක් ඇති වෙන්නේ නැහැ කියනවා. මං හම්බ කරපු ධනයෙන් නියම ප්‍රයෝජනයක් මං ගත්තා කියනවා. එතකොට ඒ කාරණෙන් එයා පසුතැවිලි වෙන්නේ නැහැ. ගෘහපති ආර්ය ශ්‍රාවකයාට මේ පස්වැදැරුම් භෝගයන් ප්‍රයෝජනය ගන්න කලී භෝගය වැඩි දියුණු වෙත්නම්. ඒත් මේ විදිහට ප්‍රයෝජනය ගන්නකොට එයාගේ භෝග සම්පත් ගොඩාක් දියුණු වෙන්න පටන් ගන්නවා. දිවින වෙනකොට ඔහු මෙසේ සිතයි. ඒ කාන්තේම භෝග සම්පත්තෙන් ගත යුතු ප්‍රයෝජනෙ වෙත්නම් මම මේ ප්‍රයෝජනෙ ගනිමි. මාගේ භෝගයේ විශේෂින්ම වැඩි දියුණු වෙයි යයිති කියා මෙසේ ඔහු දෙපසින්ම පසුතැවිලි රහිත වූෙක් වෙයි කියනවා. හිතුවර භෝග සම්පත්තෙන් ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒකත් මං ගත්තා. හිග වුණා නම් එයා තුළ එයාට ඒත් පසුතැවිලි වෙන්න විදියක් නැහැ. එයාට සතුට වෙන්න පුළුවන් මං නියම ප්‍රයෝජනයක් තිබ්බේ වගේ ගත්තා. එයාගේ දිනු වුණොත් එහෙම මම මේ වගේ තවත් ප්‍රයෝජනෙ ගන්නවා කියලා පසුතැවිලි නැති ජීවිතයක් ගත කරන්න පුළුවන් දෙපැත්තෙන්. අන්තිමට නැති වුණත් එයාට කනගාටුවක් නැහැ. වැඩි වුණත් එයාට කනගාටුවක් නැහැ. ඉතින් ඕම විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා මා විසින් භෝග සම්පත් අනුභව කරන ලදී පෝෂණය කළ යුතුයි පෝෂණය කරන ලද්දා ආපදාවේදී පිළියම් කරන ලද්දේ
උඩු අතට ගමන් කරන පුණ්‍ය දක්ෂිනාව දෙන ලද්දාහුය. එමෙන්ම පස්ව දෑරුම් සත්කාරය කරන ලද්දාහුය. සිල්වත් වූ සංඝයත වූ බ්‍රහ්මණයන් වහන්සේලාට උපස්ථාන කරන ලද්දාහුය. ගිහිගේ වාසය කරන නුවණැත්තෙක් යම් කරුණක් අරඹයා භෝග සම්පත් ප්‍රාර්ථනා කරන්නේ නම් මා විසින් ඒ අර්ථය අත්පත් කරගන්නා ලද්දේ නොපසු තැවෙන දේ කරන ලද්දේ කිව්. ගිහි ජීවිතය ගත කරන කෙනෙක් යම් ජීවිතයක් සතුටුදායක ජීවිතයක් ගත කරනවා නම් අර්ථයක් පිණිස ගත කරන ඒ අර්ථයත් මං ඉෂ්ට කරගත්තා. ඒ වගේ මං පසුතැවෙන්නේ නැති ජීවිතයක් දැන් හදාගෙන ඉන්නේ. මෙසේ සීකරන මනුෂ්‍යතෙමේ ආර්ය ධර්මයේ පිහිටා සිටියේ වෙයි. නුවණැත්තෝ මෙහිදීම ඔහුට ප්‍රශංසා කරති. මරණින් මතු ස්වර්ගයේ ඉපදී සතුටු වෙන්නත් ඒක උපකාරී වෙනවා කියන්නේ. ඒක එහෙනම් ධාර්මිකව හම්බ කරන ධනයෙන් ධාර්මිකව කරුණු පහකට තමයි මෙයා වියපෑදම් කළා. ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තේ. ඉතින් ඒ නිසා අපිත් මේ පින්නා සියලු දෙනාම කල්පනා කරන තමන්ට හම්බ වෙන ආදායම මේ කරුණු පහ ඔස්සේ වේදම් පහදම් කළා. ඒ නියම ප්‍රයෝජනයක් ගන්න තමන් මහන්සි ගත්තොත් තමන්ට මේ ජීවිතයේ අවසාන කාලේ භෝග සම්පත් නැති වුණත් පසුතැවෙන්නේ නැතුව ඉන්න පුළුවන්. භෝග සම්පත් දිනු වුණත් තමන්ට ඒකෙන් පසුතැවීමක් නැති සතුටක් උපදවගෙන සතුටින් ඉන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ සූත්‍ර දේශනාවේ නම තමයි පංච භෝග ආදී කියන සූත්‍රය. එතකොට ඒ කරුණ පහත් එනම් මතක තියාගන්න පළවෙනි එක තමයි තමාගේ යහපත පිණිසත් දෙමාපියන්ගෙත් අමු දරුවන්ගෙත් දැසි දැස කාම්කරුවන්ගෙත් යහපත පිණිස තමන්ට හම්බ වෙන ධනයෙන් කොටසක් වියපෑදම් කරනවා. තව කොටසක් වියපෑදම් කරනවා යාළුවන්ට, යාළු මිත්‍රාදීන්ට සුවපත් කරන තව කොටසක් වෙන් කරනවා. තුන්වෙනි කොටස වෙන් කරනවා ආපදාවකදී යම් කිසි උපකාරයක් පිණිස ගන්න කියලා. හතරවෙනි එක වෙන් කරනවා පස්වදෑරුම් සත්කාර කරන්න. සමාජ සත්කාර කියලා කියන්නේ නේද? ඒ සත්කාර කරන්න එක කොටසක් වෙන් කර ගන්නවා. පස්වෙනි එක මේ දන් දීමට වෙන් කර ගන්නවා. එතකොට දන් දීමෙන් ඒකෙත් ඒ පරලෝය යහපත පිණිස යමක් ඉතුරු වෙනවා. ආන් ওই විදිහට ওই කරුණු පහෙන් Taman ලැබෙන ආදායම වියපෑදම් කරන්න බුදුරජාන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකෙක් කියලානේ තියෙන්නේ. ආර්ය ශ්‍රාවකෙක් උත්සාහ කරන්න ඕනේ. දැන් බලන්න මේ විදිහට සමාජෙ බොහෝ දෙනෙක් හොඳට හැදුනොත් එහෙම මේ සමාජෙ හොඳට හදන්න පුළුවන්කම යහපත් මගට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අපි බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක හැටියට මේ කරුණ පහ හොඳට මතක තියාගෙන අපේ ජීවිතේට මේ කරුණ පහ ගලප ගන්න මහන්සි ගන්න ඕනි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්පුරුෂ කියන සූත්‍රයේ සත්පුරුෂයා ගැන වදාළ දේශුම මෙන්න මේ විදිහට. පවුලක උපදින සත්පුරුෂ තැනැත්තා බොහෝ ජනයාට යහපත හිත සූප සලසන්නේ වේ. අර ඉස්සල්ලත් අපි ඉදි සූත්‍රයක් ඉගෙන ගත්තා නේද? එතකොට මව්පියන්හට හිත සුව පිණිස සලසන්නේ වේ. සත්පුරුෂයෙක් යම් පවුලක ඉපදුනොත් එයා මව්පියන්ට යහපත හිත සුව සලසන කෙනෙක් බවට පත් වෙනවා. අඹුදරුවන්ට යහපත හිතසුව සලසන්නේ වේ. අඹුදරුවන්ටත් යහපත හිතසුව පිණිස සලසනවා. දාසකම්කරු පුරුෂයන්ට යහපත හිතසුව පිණිස සලකනවා කියනවා. යාළු මිත්‍රාදීන් හටත් හිතසුව සලසන්නේ වේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටත් යහපත හිතසුව පිණිස පිළිපන්නේ වේ කිය. එතකොට එතන කරුණු පහක් තියෙනවා නේද? පළවෙනි එක තමයි තැනැත්තා බොහෝ ජනයාට හිතසුවනේ පළවෙනි මව්පියන්ට යහපත පිණිස පිළිපන් කෙනෙක්. ඊට පස්සේ මව්පියන්ට සලකනවා. අමුදරුවන්ට සලකනවා. දාසකම්කරුවන්ට සලකනවා. යාළු මිත්‍රාදීන්ට සලකනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සලකනවා. ඒක රාංගේ කරුපයෙන් සැලකිලි දක්වනවා නම් පින්වත් මහන්නේ මේ යම්සේ මහා වර්ෂාවක් සියලු කුඹුරු සරු කරමින් බොහෝ ජනයාට යහපත හිතසුව සලසන්නේ වේද? එසේන් මහණේ පවලක උපදින සත්පුරුෂයන බොහෝ ජනයාට යහපත පිණිස හිත සලසන්නේ වේයි. ඒතර කවද බොහෝ ජනයා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ මව්පියන්, අඹදරුව, කම්කරුව, යාළු මිත්‍රයෝ, ඊට පස්සේ ශ්‍රමණ බ්‍රාහ්මණ. ඒ සියලු දෙනාටම සත්පුරුෂයෙක් පවල ඉපදුනොත් යහපත පිණිස
පිරිපාන් කෙනෙක් බවට පත්වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සත්පුරුෂ තැනැත්තා බොහෝ ජනයා හට හිතසුව පිණිස භෝග සම්පත් යොදවයිද දෙවියෝ ඔහු රකිත් කියනවා. එතකොට දෙවියන්ගේ ආරක්ෂාව යාට ලැබෙනවා. දෙවියන්ගේ රැකවරණලත් බෞස්රතු සිල්ලත් වූ ධර්මයේ පිහිටි තැනැත්තහුගේ කීර්තිය ඔහු හැර නොයයි කියන. එතකොට දෙවියන්ගේ පිහිට ලබනාගේ කීර්තිය කවදාවත් පිරියලා යන්නේ නෑ, අපකීර්තියට පත්වෙන්නේ නෑ. ධර්මයේ පිහිටි සිල්ලත් වූ සත්‍යවාද වූ පවට ලැජ්ජ තැනැත්තා දඹරන් නිකක් සේ බබලයි කියනවා. ඔහුට ගරහන්නට කවරෙක් නම් සමර්ථ වෙයිද? දෙවියෝත් ඔහුට ප්‍රශංසා කරති, ප්‍රඥාවශයුත් ඔහු පසසන ලද්දේ වෙයි කියනවා. දැන් බලන්න මේ විදිහට ඉන්න කෙනාට ධර්මයේ පිහිටි සිල්වත් වූ සත්‍යවාදී. ඒකට එතන කරුණු කීපයක් කියනවා නේද? ධර්මයේ පිහිටි සිල්වත් වූ සත්‍යවාදී පවට ලැජ්ජායි තැනැත්තා දඹරන් නිකක්සේ බබලයි කියන. එතන දඹරන් වගේ බබලනවා කියනවා. ඔහුට ගරහන්නට කවුරුවක්වත් ලෝකේ නෑ කියනවා. දෙවියොත් ඔහුට ප්‍රශංසා කරනවා, බ්‍රහ්මයෝ විසිනුත් ඒ කෙනාට ප්‍රශංසා කරනවා කියනවා. එහෙනම් බලන්න මේ විදිහට හොඳට ධාර්මිකව තමන්ගේ ජීවිතේ ගත කරනවා නම් සියලු දෙනාගේම ප්‍රශංසාවට ලක් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඒකට එයාට ගරහන්න කවුරුවක්වත් ලෝකේ නෑ. නිතරම ප්‍රශංසා ලබන කෙනෙක් ඒක ලොකු සැපයක් නේ නේද? එතකොට බුදුරජාණන් වහන්සේ ඔය විදිහට සත්පුරුෂ සූත්‍රයේ දේශනා කළා. සත්පුරුෂයා ගැන වදාළ දේශමේ මේ විදිහට එක පවුලක සත්පුරුෂයෙක් උපදිනවා නම් ඒ පවුලට බොහෝ යහපත පිණිස සැපේ පිණිස ඒක උපකාරී වෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් ඉතාම ලස්සන දේශනාවක්, පංච ඉට්ඨ ධම්ම කියලා සූත්‍රයක්. ඒක නම් අහලා තියෙනවා නේද? ඉට්ඨ ධම්ම සූත්‍රය කියන එක නිතර නිතර අපිට අහන්න ලැබෙන එකක්. ඒකට ඒ දේශනාව කරන්නේ තනාත පින්ඩික සිටුතුමාටමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට අනාථ පින්ඩික සිටුතුමා ඇවිල්ලා වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ අනාථ පින්ඩික සිටුතුමාට මෙන්න මේ විදිහට කියනවා. ගෘහපතියේ ලෝකේ දුර්ලභ වූ, සිතට පිය උපදවන්නා වූ, කාන්ත වූ, මනාප වූ කරුණ පහකේ කවර පහක් දෙයක්? මේ කතාව එනම් අපිට ගොඩක් වැදගත් නේද? සිතට ලෝකේ දුර්ලභ වූ, දේශයෙන් හම්බ වෙන්නේ නැති, සිතට ප්‍රිය උපදවන, සිතට නිතරම සතුට උපදවන, කාන්ත වූ, මනාපව ඇති කරන කවර පසක් දෙයක්? කරුණු පහක් තියෙනවා කියන ලෝකේ. පින්න ගෘහපතියේ පළවෙනි එක තමයි ආවුෂය යන ලෝකේ දුර්ලභ වූ, සිතට ප්‍රිය උපදවන්නා වූ, කාන්ත වූ, මනාප වූ කරුණකි. එතකොට ආවුෂයේ දීර්ඝ ආවුෂ ලැබෙනවා නම් යාට ඒක මහා සැපයක්, සිතට ප්‍රිය උපදවන දෙයක් කියනවා. ඒක නැද්ද? එහෙම තියෙනවද? දැන් අඩු ආයසෙන් මැරෙනවා නම් ඒක යාට එච්චර සතුටුට කාරණයක් නෙවෙයි. දවසක් හරි වැඩියෙන් ජීවත් වෙන්න තියෙනවා නම් ඒක තමයි යාගේ සතුට උපදවන කාරණේ. හැබැයි ඒක ඔක්කොටම නෑ, දුර්ලභ කාරණයක් කියන ලෝකෙ. දැන් දීර්ඝාස ලැබනවා කියන එක හැම කෙනෙක්ටම ලබන්න පුළුවන් එකක් නෙවෙයි. ඊළඟ එක තමයි වර්ණය යන ලෝකේ දුර්ලභ වූ, සිතට ප්‍රිය උපදවන කාරණයක් කියනවා. දෙවෙනි එක තමයි වර්ණය කියන එකත් ලෝකේ ඉතාමත්ම දුර්ලභ එකක් කියනවා. එතකොට මේ වර්ණයක් ලැබෙනවා කියන්නේ තමන්ට ඒකත් මනාප ඇති කරන සැපේ උපදවන කාරණයක් කියනවා. ඊට පස්සේ සැපේ යන ලෝකේ දුර්ලභ වූ, සිතට ප්‍රිය උපදවන ඊළඟ කාරණය කියනවා. සැපයක් තියෙනවා නම් ජීවිතයකට ඒකත් ඉතාමත්ම දුර්ලභව ලැබෙන දෙයක්. ඊට පස්සේ පරිවාර සම්පත්තිය ලෝකයේ ඉතාමත්ම දුර්ලභ දෙයක් කියනවා. ඒකට පරිවාර සම්පත්තියත් නිතර හම්බ වෙන එකක් නෙවෙයි, ඒක හම්බුනොත් එයාට ඒකෙන් මහ සැපයක් උපදිනවා. ඊළඟ එක තමයි ස්වර්ගයේ උපත කියන එකත් සිතට ප්‍රිය උපදවන, මනාප ඇති වෙන කාරණයක්. ඒකත් දුර්ලභ එකක්. කොච්චර දුර්ලභද? හරණීය පොත්තර ගත්ත පස් පිඩ වගේ බොහෝම ටික දෙනෙක් තමයි දිව්‍ය ලෝකයේ උපතක් කරා යන්නේ. එතකොට ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අනාථ පිණ්ඩික සිරුණා ගෘහපතිය ලෝකේ දුර්ලභ වූ, සිතට ප්‍රිය උපදවන, කාන්ත වූ, මනාප කරුණු පස මේවයි කියලා. මොනවාද ඒ කරුණු පහ? එන ආවිෂය, වර්ණය, සැපය, ඊට පස්සේ පරිවාර සම්පත්තිය, ඊට පස්සේ ස්වර්ගයේ ඉපදීම, දිව්‍ය ලෝකයේ ඉපදීම.
ආය කියන බලන්න එහෙනම් ආවසේ වර්ණේ සැපය පිරිවර සම්පත් ඒ වගේම දිව්‍ය ලෝකේ උපතක් කරා යෑම. එතකොට බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මෙන්න මෙහෙම කාරණයක් කියනවා දේශනාවන්. ගෘහපතිය ලෝකේ දුර්ලභ වූ සිතට ප්‍රිය උපදවන්නා වූ කාන්ත වූ මනාව මේ පස්ස දැරුම් කාරණා යැදීම හේතු කොටගෙන හෝ ප්‍රාර්ථනා හේතු කොටගෙන ලැබිය හැකියි නොකියමි කියනවා. මේ කරුණ පහ ප්‍රාර්ථනා කරලා ඉල්ලලා හම්බ වෙන්නේ නැහැ කියනවා. ගෘහපතිය ලෝකේ දුර්ලභ වූ සිතට ප්‍රිය උපදවන කාන්ත මනාව මේ පස්ස දැරුම් කාරණා යැදීම හේතු කොටගෙන ප්‍රාර්ථනා හේතු කොටගෙන ලැබිය හැකිනම් ලෝකේ කවරෙක් නම් කවර දෙයකින් අඩුවක් නැතිව සිටිද්ද කියලා. දැන් බලන්න හරි ලස්සනයි නේද? ඒකට මේ විදිහට ප්‍රාර්ථනා කළ මේ කරුණ පහ ලැබෙනවා නම් ආයේ ලෝකේ අඩුවක් තියෙන විදියක් ඔක්කොම එහෙනම් දීර්ඝායුෂ. ඔක්කොම සැපේ. ඔක්කොම වර්ණවත්. ඔක්කොම පරිවාර සම්පත්තිය තියෙන අය. ඔක්කොම ස්වර්ගයේ උපදින අය. කිසිම අඩුවක් ඒ නිසා බුදුරයන් ආශිර්වාදාලේ මේක ප්‍රාර්ථනා කරලා ඉල්ලලා හරියන්නේ නැහැ. එහෙනම් මේක ලැබෙන්නේ කොහොමද? ආවශ්‍ය කැමැති ආර්ය ශ්‍රාවකයා ආවශ්‍ය වැඩිම පිණිස යදින්නට හෝ පතන්නට හෝ එඹදු දෙයකින් ආවශ්‍ය කැමැති වන්නට හෝ නුසුදුසුය. ගෘහපති ආවශ්‍ය කැමැති ආර්ය ශ්‍රාවකයා විසින් පිළිපැදිය යුත්තේ ආවශ්‍ය වර්ධනය වන්නා වූ ප්‍රතිපදාවයි. ඔහු විසින් ආවශ්‍ය වැඩෙන්නා වූ ප්‍රතිපදාව අනුගමනය කළ කල්ලි ඒ ආවශ්‍ය වැඩියෙන් පිණිස හේතු වන්නේය. එවිට දිවි හෝ මානසිකෝ ආවශ්‍යයට හිමිකරුවෙක් වෙයි කියන. එහෙනම් මොකකින්ද මේ ධර්මයෙන් ප්‍රයෝජන හම්බෙන්නේ? යම් ප්‍රතිපදාවක් අනුගමනය කිරීමෙන් තමයි ප්‍රතිඵල හම්බ වෙන්නේ. ඒතුර ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන අරටුව හැටියට අපිට තේරුම් ගන්න තියෙන කාරණයක් ඕක. ප්‍රාර්ථනාවකින් ඉල්ලීමකින් කිසි දෙයක් ලෝකේ හම්බ වෙන්නේ නැහැ. ඒනම් හම්බ වෙන්නේ මොකෙන්ද? ප්‍රතිපදාවක් තුළ හික්මීමෙන් තමයි අපිට යමක් ලැබෙන්නේ. ඒක ආවස ලැබෙන යම් වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒ වැඩපිළිවෙල පුරුදු කරොත් තමයි ආවස හම්බ වෙන්නේ. දැන් බලන්න දානේ ආනිසංස අපි ඉගෙන ගත්ත පවගේ වතාවල්වල. ඒක දානේ දුන්නොත් තමයි ඒ දානේ ආනිසංස ටික තමන්ට ලැබෙන්නේ. නොදී කොච්චර ප්‍රාර්ථනා කර හිටියත් මට ආවස වැඩි වෙන්න ඕනි, වර්ණේ වැඩි වෙන්න ඕනි. පරිවාර සම්පත් හැදෙන්න ඕනේ, කීර්තිරාවයක් පැතිලා යන්න ඕනේ. කොච්චර ප්‍රාර්ථනා කරත් ඇති වෙන්නේ නැහැ. දැන් ඒකට අර උපමාවක් තියෙන්නේ ද? අර කිකිලි පිටර දාලා රකින්න නැතුව කොච්චර ප්‍රාර්ථනා කරත් පැට්ටු වෙන්නේ නැහැ වගේ තමයි කියනවා. ඉතින් ඒ නිසා මේ ධර්මයෙන් ප්‍රයෝජන හම් වෙන්නේ ප්‍රතිපදාවක් තුලින්ම තමයි. දැන් අපි මෛත්‍රී භාවනා ගමු. දැන් මෛත්‍රී භාවනාවෙන් අපිට සුවසේ නිදා ගන්න ඕනේ කියලා අදහසක් ඇති වෙනවා. මෛත්‍රී භාවනාව නොකර කොච්චර අපි මහන්සි ගත්තත් සුවසේ ඉඳ යන්නේ නැහැ. ඊට පස්සේ අපිට හිතෙන සුවසේ අවදි වෙන්න තියෙනවා කොච්චර හොඳද? මෛත්‍රී භාවනාව කරන්නේ නැතු කොච්චර මහන්සි ගත්තත් සුවසේ අවදි වෙන්නේ බෑ. ඊට පස්සේ අපි කල්පනා කරන බය හේන පේන්නේ නැත්නම් මට කොච්චර හොඳද කියලා ඔන්න හිතුවිල්ලක් එනවා. මෛත්‍රී භාවනාව කරන්නේ කොච්චර හිතුවත් ප්‍රාර්ථනා කරත් බය හේන පේන්නේ නැති එක වළක්වන්න බෑ. ඊට පස්සේ අපිට හිතෙනවා අනේ මට අමනුෂ්‍යයන්ගේ කරදරයක් වෙන්නේ නැත්තම් කොච්චර හොඳද කියලා හිතෙනවා. හැබැයි හිතුණාට යා මෛත්‍රී භාවනාව කරන්නේ නැත්තම් අමනුෂ්‍යයන්ගෙන් වෙන කරදරවලින් බේරෙන්න පුළුවන් කමක් නැහැ. ඔය විදිහට ආනිසංස ඔක්කොම කල්පනා කරගෙන යනවා අපිට හිත එක කරගන්න කියලා අදහසක් තියෙනවා, සමාධියක් ඇති කරගන්න. ඒතර මෛත්‍රී භාවනාව ආනිසංස ඇතිනවා. මෛත්‍රී භාවනාව කරනවා නම් හොඳට හිත එකඟ වෙනවා කියන ඉක්මනට. එතකොට මෛත්‍රී භාවනාව නොකර කොච්චර අපි මානසික ගත්තත් හිත එක කරන්න ඉක්මනට බැහැ. ඉතින් ඕන් ওই විදිහට ප්‍රතිපදාවත් තුලින් තමයි ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ. ප්‍රාර්ථනා කරලා හම්බ වෙන්නේ නැහැ. එතකොට ආවස හම්බ වෙන ප්‍රතිපදාව මොකද්ද? දීර්ඝායුෂ ලැබෙන ප්‍රතිපදාව. දැන් ඒකත් අපි දැනගන්න එපා නේද? ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්තු මරීමෙන් වැළකී වාසය කරන්න කියලා. ඒතර ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කරනවා නම් එයා දීර්ඝායුෂ ඇතිව උපදිනවා කියලා. ප්‍රාණඝාතය කරනවා නම් අඩු ආස ඇතිව මැරිලා යනවා කියලා. ඒතකොට මේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය පුරුදු කළොත් ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපිට දීර්ඝායුෂ ලැබෙනවා. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළා සිරුරේ පැහැය කැමති ආර්ය ශ්‍රාවකයා සිරුරේ පැහැය වැඩි වීම පිණිස යදින්නට හෝ පතන්නට හෝ එඹදු දෙයකින්
සිරුරේ පැහැය කැමති වනට නුසුදුසුය. ගෘහපතිය සිරුරේ පැහැය කැමති ආර්ය ශ්‍රාවකයා විසින් පිළිපැදිය යුත්තේ සිරුරේ පැහැය වර්ධනය යන්නව ප්‍රතිපදාවයි. ඔහු විසින් සිරුරේ පැහැය වැඩෙන්නව ප්‍රතිපදා අනුගමනය කළ කල්ලි සිරුරේ පැහැය වැඩීමට හේතු වෙයි කියන. දැන් බලන්න එහෙනම් සිරුරේ පැහැය වැඩි කරගන්න ඕන නම් මොකද කරන්න ඕන? මෛත්‍රී භාවනාව කරන්න ඕනේ. අපි ඒක කරන්නේ නැතුව කොච්චර ලස්සර වෙන්න කියලා එක එක සම්පදාති ගෑවට වැඩක් නැහැ. ටික කාලේ තියෙන්නේ නේද? එහෙනම් සිරුරේ පැහැය වැඩි වෙන්න නම් එයා නිතරම ක්‍රෝධ කරන්නේ නැති, වෛර කරන්නේ නැති නිතර මෙත්සිත වඩන කෙනෙක් වෙන්න ඕනේ. ආන් ඒ ප්‍රතිපදා පුරුදු කළොත් එයාගේ සිරුරේ පැහැය වැඩි වෙනවා කියන්නේ. ඊට පස්සේ සැපේ කැමති ආර්ය ශ්‍රාවකයා සැපේ වැඩිවීමට හේතු වෙන දේවල් පතල හරියන්නේ. අපි සැපසේ ජීවත් වෙන්න අපසේ කොහොම හරි සුවපසෙන් ඉන්න ඕනි. කොච්චර ප්‍රාර්ථනා කර කර කොච්චර දේවල් කළත් හරියන්නේ නැහැ. සැප වැඩි වෙන ප්‍රතිපදාවක් තියෙනවා නම් ආන් ඒක කරන්න ඕන. මොකද ඒ ප්‍රතිපදාව සැපේ ලැබෙන්න නම් දම් පැන් පූජා කරන්න ඕනේ. අය කියන්නේ දේශනාවේ නේද? පිනට කියන තව වචනයක් නම් ඒකට කියන්නේ සැපේ කියලා කියනවා. ඒකට ආන් ඒ සැපේ උදා කරන්න නම් කැමති නම් එයා නිතර නිතර දම් පැන් පුදන කෙනෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ දේශනා කරනවා පිරිවර සම්පත් කැමති ආර්ය ශ්‍රාවකයා පිරිවර සම්පත් වැඩිමින් පිණිස අදින්නටව පතන්නටව එඹදු දෙයකින් පිරිවර සම්පත් කැමති වන්නටව නුසුදුසුයි කියනවා. ඒකට පිරිවර සම්පත් වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කර කර ඉඳලා හරියන්නේ කවදාවත් ඒක වෙන්නේ නැහැ. එහෙනම් පිරිවර සම්පත් වැඩි වෙන යම් ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒක පුරුදු කරන්න ඕනේ. ඒ මොකද්ද? පිරිවර එකතු කරගෙන දම්පැන් පූජා කරන්න ඕනේ. ආන් එතකොට පිරිවර සම්පත් වැඩි වෙනවා. ආන් ඒ ප්‍රතිපදාව අනුගමනය කළොත් ඒක ප්‍රතිඵල තමන්ට ලැබෙනවා. ඊට පස්සේ පස්සේ මොකද්ද? ස්වර්ගයේ කැමති සුගතයේ ඉපදෙන්න කැමති ආර්ය ශ්‍රාවකයා යදින්නට හෝ පතන්නට හෝ එඹදු දෙයකින් ස්වර්ගයේ කැමති වන්නට හෝ නුසුදුසේ කියනවා. ඒකට දිව්‍ය ලෝකේ මා යන්න ඕනේ, දිව්‍ය ලෝකේ අත්වා කියලා ප්‍රාර්ථනා කර කර හිටියට බැනර් ගහලා තිබ්බට දිව්‍ය ලෝකේ යන්නේ නැහැ. එහෙනම් දිව්‍ය ලෝකේ යන්නේ කොහොමද? දිව්‍ය ලෝකේ යන්න යම් ප්‍රතිපදාවක් තීරණ නම් ආන් ඒ ප්‍රතිපදාව පුරුදු කරන්න ඕනේ. මොනවාද ඒ ප්‍රතිපදාව? සේක බල ටික පුරුදු කළොත් තමයි දිව්‍ය ලෝකේ උපතක් කරා යන්නේ. දම්පැන් පූජා කරොත් තමයි දිව්‍ය ලෝකේ උපතක් කරා යන්නේ. සිල්පද ටික රැක්කොත් තමයි දිව්‍ය ලෝකේ උපතක් කරා යන්නේ. එතකොට භාවනාවක් කළොත් තමයි දිව්‍ය ලෝකේ උපතක් කරා යන්නේ. ආන් ඒසේ දිව්‍ය ලෝකේ උපදින්න හේතු වෙන කරුණ අපි පුරුදු කළොත් තමයි දිව්‍ය ලෝකේ උපතක් කරා යන්නේ. එතකොට ඒක ඒ ප්‍රතිපදා පුරුදු කළා කැමති වුණත් නැතත් ප්‍රතිඵල හම්බ වෙනවද නැද්ද? හම්බ වෙනවා අපේ ජීවිතේට. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ආවස වර්ණ පරිවාර සම්පත් කීර්තිය ස්වර්ගයේ උසස් කුලී ඉපදීම යනාදී උදාරූ කාම සම්පත්වට ඇලුම් කොට පතන්නවුන් විසින් ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවේ අප්‍රමාදීව යෙදිය යුතුයි නුවණැත්තෝ ප්‍රශංසා කරති. මේ සැප සම්පත් කැමති කෙනා ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් කළ යුතුය කියන. ඒ මොනවා ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන්? දාන සීල භාවනා කියන පුණ්‍යක්‍රියාවන් කළ යුතුයි කියනවා. අප්‍රමාදී නුවණැත්තා මෙලොව පරලොව දෙකේම යහපතත්පත් කරගන්නේ කියන. අප්‍රමාදී වෙන කෙනා මෙලොවත් පරලොවත් යහපත උදා කරගන්නවා කියන. මෙලොවදී ලැබිය හැකි යම් යහපතක් ඇද්ද, පරලොවදී ලැබිය හැකි යම් යහපතක් ඇද්ද, නුවණින් එඩිතරූ හේ උභයාර්ථ ප්‍රතිලාභේ ලබන හේන් නුවණැත්තායයි කියන ලැබි. ආන් එයාට තමයි නුවණැති කෙනා කියලා කියන්නේ කියනවා. එතකොට මෙලොවත් යහපත සලස ගන්න, පරලොවත් යහපත සලස ගන්න කෙනාට තමයි නුවණැත්තා කියලා කියන්නේ කියනවා. එතකොට දැන් ඒ සූත්‍ර දේශනාවේ කරුණු පහක් තියෙනවා. මොනවාද ඒ කරුණු පහ? සිතට ප්‍රිය උපදවන, ඊට පස්සේ දුර්ලභ වූ ලෝකේ මනාප කරුණු පහක් තියෙනවා කිව්වා. ඒ පහ තමයි ආවුසය, වර්ණය, සැපය, පරිවාර සම්පත්තිය, ස්වර්ගයේ ඉපදීම. ඉතුරු බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අනාථපිණ්ඩික සිටුතුමාට තමයි දේශනා කළේ. ඉතකට අනාථපිණ්ඩික සිටුතුමාට බුදුරජාණන් වහන්සේ වදාලා පින්නත් ගෘහපතිය
මේ ප්‍රිය සිතර ප්‍රිය උපදවන කාන්ත වූ පනාපු පස්ස දෑරුම් කාරණා යැදීම හේතු කොටගෙන ප්‍රාර්ථනා හේතු කොටගෙන හම්බ වෙන්නේ නැහැ. එහෙම හම්බ වෙනවා නම් ලෝකේ කවරේ කවර දෙයකින් අඩුපාඩුවක් නැතුව සිටිද්ද කියලා ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ කරුණ පහ ප්‍රාර්ථනා කිරීමෙන් නෙවෙයි හම්බ වෙන්නේ. ඒ කරුණ පහට අවශ්‍ය ප්‍රතිපදාව පුරුදු කළොත් ආන් ඒ ප්‍රතිපදාව අනුගමනය කරනකොට මේ ප්‍රතිඵල ටික හම්බ වෙනවා කිව්වා. එතකොට ආවස වැඩි වීම පිණිස හේතු වෙන ප්‍රතිපදාව තමයි ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කිරීම. සිරුරේ පැහැය කැමති කෙනා කරන යුතු ප්‍රතිපදාව තමයි මෛත්‍රිය වැඩි වීම, ක්‍රෝධ නොකිරීම, ඊර්ෂ්‍යා නොකිරීම, වෛරය නොකිරීම. සැප කැමති කෙනා කළ යුත්තේ දම්පැම් පූජා කිරීම. ඊට පස්සේ පරිවාර සම්පත්තිය කැමති කෙනා පිරිවර පිරිස එකතු කරන දම්පැම් පූජා කරන්න ඕන. ස්වර්ගයේ උපත කැමති කෙනා සීක බල උපදව ගන්න ඕනි කියනවා. ඉතින් ඕන් ඔය විදිහට බුදුරජාණන් වහන්සේ කරුණු පහක් ඒ දේශනාවේ නම් මොකද්ද? පංච ඉට්ඨ ධම්ම සූත්‍රය. පංච ඉට්ඨ ධම්ම සූත්‍රය. ඉතින් ඒ සූත්‍ර දේශනාව තමයි ඒ කරුණු පහ වදාළේ. ඊට පස්සේ හරි වටින දේශනාවක් ඊළඟ තියෙනවා. මනාපදායි සූත්‍රය. ඒකත් අහලා තියෙනවා නේද? කැමති දේ දුන්නොත් කැමති දේ හම්බ වෙනවා කියන දේශනාව. ඒකට ඒකත් තියෙන්නේ මොන පොත් වහන්සේගේද එහෙනම්? අංගුත්තර නිකාය 3 පොත් වහන්සේගේ පංචක නිපාතේ මුණ්ඩ රාජ වර්ගයේ. මුණ්ඩ රාජ වර්ගයේ 4 වෙනි සූත්‍රය. දැන් පළවෙනි සූත්‍රය අපි ඒ වර්ගේ මොකද්ද ඉගෙන ගත්තේ? පංච භෝගාදී සූත්‍රය. ඊට පස්සේ දෙවෙනි සූත්‍රය ඉගෙන ගත්තා සත්පුරුෂ සූත්‍රය. ඊට පස්සේ පංච ඉට්ඨ ධම්ම සූත්‍රය ඉගෙන ගත්තා. ඊට පස්සේ 4 වෙනි එක තමයි මනාපදායි සූත්‍රය. එතකොට ඔන්න මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ මහානුවන් මේ විශාලා මහනුවර මහවනේ කෝටාගාර ශාලාවේ. එදා බුදුරජාණන් වහන්සේ සිවුර පොරවාගෙන පාත්‍රිසේ විශාල්පුර උග්ග ගෘහපතිතුමාගේ නිවස කරා වැඩියේ. වැඩම කොට පනවන ලද ආසනයේ සිටියට පස්සේ බුදුරජාණන් වහන්සේට උග්ග සිරිතුමා ඇවිල්ලා වන්දනාමාන කරලා පැත්තකින් වාඩි වුණා. ඉතින් මේ උග්ග සිරිතුමා කියනවා මෙන්න මෙහෙම. ස්වාමීනි, මා විසින් මෙකරුණ භාග්‍යවතුන් වහන්සේ හැමෝ අසන ලද්දේ. මම බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම කාරණයක් නම් අහලා තිනවා. භාග්‍යවතුන් වහන්සේ හැමේ පිළිගන්නා ලද්දේ. බුදුරජාණන් වහන්සේ ඉස්සරහම පිළි අරගෙන තියෙනවා. එනම් කැමැති දේ දෙන තැනැත්තා කැමැති දේ ලබන බවයි. කැමැති දෙයක් දුන්නොත් කැමැති දේ හම්බ වෙනවා කියන එක මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා තිනවා. ස්වාමීනි, මාහට ආහාර ගන්නා මේ සල්පුප් නම් කැවිලි වර්ගයේ ඉතා මනාපය. මා කෙරේ අනුකම්පාව උපදවා භාග්‍යතුන් වහන්සේ පිළිගන්නාසේක කියලා. ඉතින් දැන් මේ උග්ගසිරිතුමා ධර්මකාරණේකුත් බුදුරජාණන් වහන්සේ කියලා තමයි දැන් මේ දානේ පූජා කරන්න ආවේ. ඉතින් මම මේ සල්පුප් කියන කැවිලි වර්ගයට හරිය කැමැති. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කියලා තියෙනවා කැමැති දේ දුන්නොත් කැමැති දේ හම්බ වෙනවා කියලා. ඒ නිසා මේක පිළිගන්න කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ පිළි භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව උපදවේ පිළිගත් සීක බුදුරජාණන් වහන්සේක පිළිගත්තා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කරුණාව අනුකම්පාව මේ දේශනාව හොඳට අපිට තේරුම් ගන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. ඔන්න ඊළඟට කියනවා, මා විසින් මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ යමී අසන ලද්දේ. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පිළිගන්නා ලද්දේ. එනම් කැමැති දේ දුන්න කෙනාට කැමැති දේ හම්බ වෙනවා. ස්වාමීනි, මාහට ඇඹුලට මසංගෙඩි යෙදු ඌරු මස් ව්‍යංජන ඉතා මනාපය. දැන් බලන්න ඕන්න නේද? දැන් මස් ව්‍යංජනේ හරි මනාපයි කියනවා. කොහොම වෙපේකද? ඇඹුලට මසංගෙඩි යෙදු ඌරු මස් ව්‍යංජන ඉතා මනාපය. මා කෙරේ අනුකම්පාව උපදවන භාග්‍යතුන් වහන්සේ පිළිගන්නා සේක. බුදුරජාණන් වහන්සේ එපා කිව්වද? නෑ. මේෙන් බලන්න බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව උපදවා ඒ පිළිගත්සේක කියනවා. දැන් බුදුරජාණන් වහන්සේරන් ඒ අනුකම්පාවෙන් ඒකත් පිළිගත්තා. ඊට පස්සේ ඔන්න එනවා, ස්වාමීනි, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මේකත් මේ විදිහට අහලා තිනවා. දුන්නේ
මේ කැමති දේ දුන්නොත් කැමති දේ ලැබෙනවා කියලා. ස්වාමීනි මට ගිතෙල් බඳින ගිතෙලින් බඳින ලද නලිය ශාකා නම් වූ ආහාරය ඉතා මනාපේ. මා කෙරේ අනුකම්පාවෙන් ඒ කාලෙ තිබ්බ ආහාරවලට කියන නම්. එතකොට ආංගේක පිළිගන්නා සේක්වා කිව්වා. බුදුරජාණන් වහන්සේ අනුකම්පාව පුදා ඒකත් පිළිගත්තා. ඊට පස්සේ වුණ බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යතුන් වහන්සේ මම කැමැති ඒ මාහට කළු සහල් ඉවත් කළ නොයේක් සූපයන්ගේ නොයේක් ව්‍යාංජනයන්ගේ යුක්ත වූ ඇල් සහල් බත ඉතාමනාපයේ මා කෙරෙහි අනුකම්පාව පුදා ඒකත් පිළිගන්න කිව්වා. එතකොට මොකක්ද ඒ බත? කළු සහල් ඉවත් කළ නොයේක් සූපයන්ගෙන්ද නොයේක් ව්‍යාංජනයන්ගේ යුක්ත වූ ඇල් සහල් බතක්. ඉතින් මම හරි කැමැතියි කිව්වා. භාග්‍යතුන් මාගට අනුකම්පා කළ ඒකත් පිළිගන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒකත් අනුකම්පාවෙන් පිළිගත්තා. ඔන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට දේශනා ළඟට ගිහිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ මම මේකටත් කැමැතියි කිව්වා. මාහට කසීසලු ඉතාමනාපේ මා කෙරෙහි අනුකම්පාව උතුවා භාග්‍යතුන් ඒකත් පිළිගන්නා සේක. කසීසලු කියන්නේ ඉතාමත් වටිනේ වනි. ඉතින් මං හරි කැමැතියි කසීසලු වලට. ඒක භාග්‍යතුන් වහන්සේ මේක පිළිගන්න කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ අනුකම්පාව උපදවලා ඒකත් පිළිගත්තා. ඊට පස්සේ ඔන්න හරි කාරණයක් තියෙනවා. මා විසින් මෙකරන භාග්‍යතුන් වහන්සේ අසන ලද්දේ හැම වෙලේ පිළිගන්නා. එනම් කැමති දේ දෙන තැනැත්තාට කැමති දේ ලැබෙනවා. ස්වාමීනි මහාට කළු ලොම් ඇති පලස් අතුරන ලද එළුලොමෙන් කළ සුදු ඇතිරිලි අතුරන ලද ගොරෝසුවට කළ එළුලොම් අතුරන ලද කදලි මුවන්ගේ සම් අතුරන ලද උඩුවියන් සහිත දෙපසට රතු විල්ලුද කොට්ට ඇති පළඟ ඇති පළඟ ඉතා මනාපය. එතකට ඉතාමත්ම සුකෝපභෝගී ආසනයටම හරි කැමති. එනමුදු ස්වාමීනී භාග්‍යතුන් වහන්සේට එය අකප බවමන් දනිමි කියනවා. මේ සුකෝපභෝගී ආසනය බුදුරජාණන් වහන්සේට අකප බවත්මන් දන්නවා. ස්වාමීනී මාගේ මේ කහවනු දහසකට වැඩි වටිනාකම ඇති සඳුන් පලකේ මා කෙරෙහි අනුකම්පාව උපදවා පිළිගන්නා සේක්වා කියලා. දැන් මේ ඔග්ග සිරිතුමා කිව්වේ මොකද්ද? මම ඒක භාග්‍යතුන් වහන්සේට කැප නැහැ කියලාත් මන් දන්නවා. හැබැයි ඉතින් කහවනු දහක් විතර වටිනා මේක මං කෙරෙහි අනුකම්පා කළා පිළිගන්න කියලා. බුදුරණන් සාහා මට එපා කිව්වද? නෑ, බුදුරජාණන් වහන්සේ අනුකම්පාව උපදවා ඒකත් පිළිගත්තා කියලා. දැන් මේ අකපදේ පිළිගත්තේ මොකටද? අර ඔග්ග සිරිතුමාට අනුකම්පා පිණිස. එතකොට යාට පින රැස් වෙනවා. භාග්‍යතුන් වහන්සේට ගැටලුවක් නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ විශල් පුරුග්ගයදු ගෘහපතියාට මේ අනුමෝදනාවෙන් අනුමෝදන් කළ සීක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දානේ වළඳලා ඉවර වෙලා ගාථාවලින් මෙන්න මෙහෙම දේශනාවකුත් කරනවා. තමා කැමැති දේ දෙන තැනැත්තා කැමැති දේ ලබන්නේ යමෙක් නිවන් මගේ ඍජුවන් උදෙසා ඉතා සතුටින් දන් දෙයිද හඳිනා පොරෝනාවස්ට සයනාසන ආහාර පානාදී නොයේ කැපසරු ප්‍රත්‍ය දෙයිද රහතන් වහන්සේලා පුණ්‍ය ක්ෂේත්‍රය ලෙස උපමාවකට වදාළ බව දැන නොයලෙන සිතින් යුතුව දන් පුදන ලද්දේ සිතින් අත්හරින ලද්දේද ඒ සත්පුරුෂිත මේ දුෂ්කරූ පරිත්‍යාගයන් කොට තමා කැමති දේ කැමති දේම ලබන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ගාථාවලින් උග්ග සිරිතුමාට කිව්වා. දැන් ඔන්න ඊට පස්සේ එකල්ලි භාග්‍යතුන් වහන්සේ විශල්පුර උග්ග සිරිතුමාට මේ අනුමෝදනා අනුමෝදන් කර රුණස්නෙන් නැගිට විහාරයට වැඩියා. ටික කාලයක් ගියාට පස්සේ උග්ග සිරිතුමා කලුරිය කළා. කොහෙද ඉපදුනේ? සුද්ධාවාස බ්‍රහ්මලෝකයේ තමයි ඉපදේ. අනාගාමී කෙනෙක් නේද? ඒ අනාගාමීච්ච නිසා සුද්ධාවාස කියන බ්‍රහ්මලෝකේ උපත කරා ගියා. එසමේ භාග්‍යතුන් සැවැත් නුවර ජේතවනාරාමේ ඉන්න වෙලාවේ උග්ග දිව්‍ය පුත්‍රයා මැදේම රාත්‍රියේ මනස්කාන්ත වර්ණයම වාගෙන ජේතවනාරාමයට ආවිදියා. ඇවිල්ලා බුදුරජාණන්සර වන්දනා කළ එකත් පස්සෙ හිටියා. එකත් පස්සෙ සිටි උග්ග සිටු දිව්‍ය පුත්‍රයාට භාග්‍යතුන් වහන්සේ මෙහෙ පැවතුවා. දැන් දන්නවනේ කතා බුදුරජාණන්සේ නේද? උග්ග සිරිතුමාගේ ගහන උග්ගේනි ඔබ හදාස් කළ පරිදි ප්‍රාර්ථනා කරපු දේවල් හම්බුණාද කියලා ඇහුවා.
මොනවාද එයා පූජා කරේ? මම කැමති කිව්වා, එක එක කෑම ජාති වලට කැමති කිව්වා. ආන් ඒව දැන් ඔබට මනාප දේවල් හම්බුණාද කියලා ඇහුවා. බ්‍රහ්මලෝක ගියාට පස්සේ ස්වාමීනි, ඒ කාන්තේන්ම මා අදහස් කළ පරිදි ඉහළ මඟඵල ලැබුණේ කිව්වා. මට අදහස් කළ පරිදි ඉහළ මඟඵල ලැබුණේය. ඉක්බිති භාග්‍යතුන් වහන්සේ උග්ගදීව පුත්‍රයාට ගාථාවලින් තවත් ඊට පස්සේ දේශනා කළා. එතකොට එයාට හම්බ වුණා ලැබි මේ ප්‍රාර්ථනා කරපු දේවල් හම්බ වුණා. ඊට වඩා වටිනා දෙයක් හම්බ වුණා. ඒ තමයි එයා මේ ඔක්කොම පූජා කළා, ප්‍රාර්ථනා කළේ ආර්ය සත්‍ය අවබෝධ කරන්න. ආන් ඒ දේ උග්ගසිටිතුමාට හැබුණා කිව්වා. කැමති දේ දෙන තැනැත්තා කැමති දේ ලබන්නේය. අග්‍රදේ දෙන තැනැත්තා යළි අග්‍රදේ ලබන්නේය. උතුම් දේ දෙන තැනැත්තා උතුම් දේට හිමිකරුවෙක් වන්නේය. ශ්‍රේෂ්ඨ වූ දේ දෙන තැනැත්තා ශ්‍රේෂ්ඨ තැනට පත්වන්නේ කිව්. යමෙක් අග්‍රදේ දෙද්ද උතුම් දේ දෙන්නේද ශ්‍රේෂ්ඨ වූ දේ දෙන්නේද ඒ මනුස්සතමේ යම් යම් තැනක උපදී නම් දීර්ඝාෂ ඇත්තේ යස පිරිවර ඇත්තේ කියලා කිව්වා. එතකොට වටිනාම දේමනාද අපිට දෙන්න තියෙන ලෝකේ ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. එතකොට ධර්මයේ කෙනෙක්ට ලබා දුන්නොත් ලෝකයේ තියෙන අග්‍රම දෙයක් එයාට ලබා දාන අතර අග්‍රම දාණේ මොකද්ද? ධර්ම දාණේනේ. එතකොට ධර්ම දාණේ දුන්නොත් කෙනෙක්ට ඒ දෙයට අග්‍රම දේවල් ලෝකේ හම්බ වෙනවා. ඒ ලැබෙන සෑම දෙයකටම අපි ඉලක්ක කරන්න ඕනේ ආර්ය සත්‍ය මට ලැබේවා කියලා. ආර්ය සත්‍ය අවබෝධ කරන්න තමයි මේ සෑම කටයුත්තක්ම මං කරන්නේ කියන අදහසින් තමයි ඒ සෑම පුණ්‍ය කටයුත්තක්ම කරලා අපි පින් අනුමෝදන් කරගන්න ඕනේ. ඉතින් ඕන් ওই විදිහට බුදුරජාණන් වහන්සේ උග්ගසිටිතුමාට කරපු දේශනාව තමයි මනාපදායි කියන සූත්‍රය. එතකොට මේ දේශනාවේ දැන් බලන්න මේ දානයක් දෙනවා කියන එක යුද්ධයක් වගේ කියලා කියන්නේ නේද? එතකොට දානයක් දෙන එක හරියට යුද්ධයක් කරනවා වගේ කියලා උපමා කළා. යුද්ධයක් කියන්නේ මොකක්ද? යුද්ධයක් කරන්න ගියාම සෑහෙන අමාරුනේ නේද? ඒකට ආයුධ ඕනි, දැනුම ඕනි, උත්සාහය ඕනි, වීරිය ඕනි, පිරිවර සම්පත් ඕනි, හැම එකක්ම ඕනි යුද්ධයක් කරන්න. ඒකට දානයක් දෙනකොටත් ගොඩාක් දේවල් අපිට ඕනි. මසුරු සිත දමනය කරන්න සෑහෙන උත්සාහයක් ඕනි. රාගය නැති කර, දේශය දුරු කරන්න, මෝහය දුරු කරන්න, මසුරු බව නැති කරන්න අපිට යුද්ධයක් කරන්න ඕනි. ආන් ඒක නිසා තමයි යුද්ධයක් වගේ අයි දෙන්නත් සමාට හිත නැවෙනවා, සමාට බෑ කියලත් හිතෙනවා. ආය උත්සාහයක් ගන්න ඕනේ ආය දෙන්න. දැන් අර අර සිවුරක් අර සලුවක් පූජ කරන්න මාසි ගත්තේ නේද? ආන්න සෑහෙන මාසියක් ගත්තා ඒක පූජ කරන්න. ඉතින් ආන් ඒ වගේ අපි යමක් දෙන්න හදනකොට යුද්ධයක් කරනවා වගේ තමයි කියලා උපමා කළේ ඒකයි. ඉතින් ඒ නිසා අපේ ජීවිතේට ලැබෙන මේ අවස්ථාවෙන් බොහෝ පින් රැස් කරගන්න අපි උත්සාහ කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා මේ දේශනාවත් අපට ඒ ආරි සත්‍ය අවබෝධ කරගන්න උපකාරක ධර්ම කරුණු හැටියට මේ සියල්ලම අපි මතක තියාගන්නට ඕනේ. එතකොට අද දවසේ අපි ඉගෙන ගත්තා පංච භෝග ආදී කියන සූත්‍රය ඉගෙන ගත්තා. එතකොට භෝග සම්පත් වලින් ප්‍රයෝජනය ගන්න ආකාරයේ කරුණු පහක් ඔස්සේ නේද? එතකොට තමන් සූපත් කරන්න ඕනේ අම්ම තාත්තා, ඊට පස්සේ අඹු දරුවන් දෑකම්කරුවන් පෝෂණය කරන්න ඕනේ. ඊට පස්සේ ඥාති යාළු මිත්‍රාදීන්ට වියපැහැදම් කරන්න ඕනේ. ඊට සාපදායකදී ගන්න. ඊට පස්සේ සත්කාර කරන්න. ඊට පස්සේ දානමාන දෙන්න. ඉතින් ඒ සූත්‍ර දේශනාව අපි කරුණු පහක් ඉගෙන ගත්තා. ඊට පස්සේ සත්පුරුෂ සූත්‍රය ඉගෙන ගත්ත. බොහෝ දෙනෙක්ට යහපත පිණිස පවතින සත්පුරුෂයෙක් ගෙදරක පහළ වීම කියලා. ඊට පස්සේ ඉට්ඨ ධම්ම සූත්‍රයේ කරුණු පහක් ඉගෙන ගත්තා. ආවසේ වර්ණය සැපේ. ඊට පස්සේ පරිවාර සම්පත්තියේ සුගතිය උපදින එක ප්‍රාර්ථනා කළා හරියන්නේ නැහැ, ප්‍රතිපදාවත් වලින් තමයි ලැබෙන්නේ කියලා. ඊට පස්සේ මනාපදායි සූත්‍රයෙන් අපි ඉගෙන ගත්තා කැමැති දේ දුන්නොත් කැමැති දේ ලැබෙන්නේ කියන කාරණේ. එතකොට ඒ කාරණා එහෙනම් අපි සියලු දෙනාට මාරි සත්‍ය අවබෝධ කරගන්නම උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු.